රාජස්ථාන් රොයල් කණ්ඩායම මේ වතාවේ සෙල්ලම් කරන්නේ සංජු සැම්සන්ගේ නායකත්වයෙන්. ගිය වතාවේ කණ්ඩායමට නායකත්වයේ දීපු ස්ටිවන් ස්මිත් මේ පාර රාජස්ථාන් කණ්ඩායමට සෙල්ලම් කරන්නේ නැහැ. තරගාවලියේ රාජස්ථාන් කණ්ඩායම මුලින් සෙල්ලම් කළ තරගයේ අවසන් වුණේ අවාසනාවන්ත විදිහට ලකුණු 4ක පරාජයක් එක්ක. ක්‍රිකට් ලෝලින් විදිහට ඒ උණු දේ ගැන නැවත නැවත කියන්න ඕන නැහැ. නායක සංජු සැම්සන් සුපිරි ඉනිමක් ක්‍රීඩා කරමින් රාජස්ථාන් කණ්ඩායම ජයග්‍රහණය ආසන්නයටම ගෙනාවත් අවසාන පන්දුවාරයේ ලකුණු 13 ඉලක්කයක් හිමිවීමත් එක්ක රාජස්ථාන් කණ්ඩායමට ඒ ඉලක්කයට යන්න නොහැකි වීම තමයි උනේ. ඒ තීරණාත්මක පන්දුවාරයේදී පස්වෙනි පන්දුවට පහසුවෙන් ලකුණක් හෝ දෙකක් ගන්න අවස්ථාව තියෙද්දී සැම්සන් ලකුණු ගන්න එක ප්‍රතික්ෂේප කරලා අවසාන පන්දුවට 6 පහරක් ගහන්න ඉඳලා ඒ උත්සාහය අසාර්ථක වීම තමයි අපිට දකින්න ලැබුණේ. මේ ගැන රාජස්ථාන් කණ්ඩායමේ අධ්‍යක්ෂ කුමාර් සංගක්කාර අදහස් දක්වලා තිබුණා. තරගාවලියේ මුල්ම තරගයේ තමන්ගේ කණ්ඩායමේ නායකයා තිඟුණු අතපසුවීම ගැන සංග කියපු කතාව එක්ක සැම්සන්ට ලොකු ආත්ම විශ්වාසයක් ඉදිරි තරඟවලට ලැබෙයි කියලා අපිට හිතන්න පුළුවන්. මම හිතන්නේ සංජු හොඳටම කළා. එයා තමන්ගේ වගකීම අවසාන වෙනකම්ම හොඳටම කළා. අන්තිම මොහොතේ එයා එල්ල කළ පහර යාර කිහිපයක් මෙපිටින් උඩපන්දුවක් විදියට රැක් ගැනීමත් එක්ක තමයි සංජු නොගත්තු ලකුණු ගැන කතා බහක් ඇති වුණේ. මම හිතන්නේ එයා ඒ වෙලාවේ හිටපු මානසික තත්ත්වය එක්ක එයා හිතුවා අන්තිම පන්දුවට 6ක් ගහලා දිනන්න පුළුවන් කියලා. මම නම් ඒ ආත්ම ශක්තියට මානසික ශක්තියට ගොඩක්ම කැමතියි. මේ වතාවේ යාර 5ක් 4 සීමාවට අඩුණු පහර ලැබුණ වතාවේ යාර 10ක් 4 සීමාවට වඩා දුරට එල්ල කරලා තරගයේ අපිට ජයග්‍රහණය කරලා දෙයි කියලා මට විශ්වාසයි. ඒ නිසා තරගයේ ජයග්‍රහණය වෙනකම්ම අරගෙන ගියේ සැම්සන් ලබාගත් ලකුණු ගැන කතා නොකර ලබා නොගත් ලකුණු ගැන කතා කරන එක ගැන මම ආස නැහැ. ওই විදිහට තමයි සැම්සන් වරදක් කළා කියන අයට සංගා පිළිතුරු දීලා තිබුණේ. මේනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් cricket වලට කැමති ඔබ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නැවුම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔබට සුබ දවසක්.